සක්මන් භාවනාව මම ආධුනික වශයෙන් පසුගිය භාවනා වැඩමුළු දෙකට සහභාගී වූ අයෙක් මි. මා ජීවත් වන්නේ විදේශගත වේ. කාපට් කරන ලද පොළොවක පාවාහන ලාගෙන සක්මන් භාවනාව ආරම්භ වෙමි. වැලු පෙළේ හෝ ලනු පැදුරේදී දැනෙන ආකාරයට පැහැදිලිව සංවේදනා දැනීමක් තරමක් මුලදී අසුරු විය. සක්මන් කිරීමේදී පාද පාවහන් තුල තෙරපෙන ආකාරයට සහ අඩියක් අඩියෙන් අඩිය තැබීමේදී නැගෙන ශබ්දයට අවධානය යොමු කෙලිමි. සිතට එන විවිධාකාර සිතුවිලි වලට අවධානය විටින් විට යෙදුවෙමි. සිත භාවනා අරමුණු වෙත ගැනීම වෙනදාට වඩා තරමක් අසුරු විය. ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔයතර සක්මන් කරන්නේ නැහැ කියලා ඇවිත්ොත් බල්ලන්ට ඇතම නැහැ වගේ කිසිම අසීරුවක් නැහැ. ඇවිදින්නවා කිව්වොත් සක්මන් කරනවා කිව්වොත් නැත්නම් ආනාපානය කරනකොට හුස්ම ගන්නත් බෑ. ඒකත් නිකන් පටලවෙනවා. හැබැයි මුළු ජීවිතේ පුරා හුස්ම ගන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ භාවනා කරනවා සක්මන් කරනවා කිව්වොත් තමයි උණ ගැලෙන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බලන්න මේ කෙරෙන දේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවාරි කරන්න ගියොත් හරිම કૃත්‍රිම භාවයක් තියෙනවා. ඒ නිසා භාවනා කරන මිනිස්සු බයයි. භාවනා මැදින් එන්නත් බයයි. මේ හුස්ම ගන්න බැරි වෙයි කියලා. ඇත්ත තමයි. හුස්ම භාවනා කරනවා කියලා හුස්ම ගන්න ගියොත් මල කරදරේ. නැත්තම් නිකන් ඉන්න රට හුස්ම ගන්නවා දන්නේම නැහැ. භාවනා සතියෙන් මේ සක්මණිකින් සතියෙන් තොරව කරන්න බෑනේ. කිසිම අපහසුකමක් නැහැ. බල්ලන්ට හැතැම්ම නැහැ වාගේ තමයි. දක්මන් කරන්න යනවනේ මේ කකුලක් කුසලා කවුලක් තියාගන්න බැරි තරම් අමාරුවක් ඇති වෙනවා. ඉතින් බුදුහාමරණත් බයින්ද හිතෙනවා. ධර්මයටත් බයින්ද හිතෙනවා. මේ කොහිදෝ නැති එකක් මේ මේක දාගෙන ඇවිල්ලා ඔළුවේ මේ බයන්න වෙන්න ෂෝක් එකට ඇවිදගෙන ගියා. දැන් ඒක ඇවිද ගන්නත් බෑ. ඉතින් අර කතාවක් මට ලියන්න කියලා තිබුණා මේ කැරපොත්ත මහකරල්ලෙක් ඇවිදිනකොට ඉබ්බෙක් බලන්නේ හිටියලු. මූට අර කකුල් හතර හසුරව ගන්න බැරුව ඉබ්බා හරි කචල්ලකින් ඇවිදින්නේ. මහකරල්ල යනකොට පළවෙනි කකුල ගන්නකොටම 17 වෙනි කකුල ගන්නවා 34 වෙනි කකුල ගන්නවා 51 වෙනි කකුල ගන්නවා. ලස්සනට රැලි යනවට පස්සේ මූට ඉරිචයි තරන්. ඊට පස්සේ ලිව්වලු ලිව්මක්. ලව් ලෙටර් එකක් ලිව්වලු කැරපොත්ත මේ ඉබ්බා ලිව්වලු මේ හැකරල් අයියෝ යායේ දාපු ඩාන්ස් එකේදී නම් පුදුම රංගනයක් තිබුණේ කොහොමද අයියෝ මේ පළවෙනි කකුල උස්සනකොටම 17ක් තිස්සෙන්නේ කොහොමද අයියෝ 21 71ක් තිස්සෙන්නේ ඒකනම් බලන්න ඉන්න බෑ කියලා මේ ඉන්න ස්තුති කෙරුවලු හැකරල්ට ආඩම්බරයක් ඇවිල්ලා ඇවිදින්ට යනකොට ඇදගෙන වැටුණා වර 17 උස්සන්න ගියාලු හරියටම 17 යනකොට 21 උස්සන 51 උස්සන්න ගියා මේ මෙච්චර කල් ෂෝක් එකේ ඉරිපු නිකන් කරපොත්තා හැකරල්ල මේ ඉතින් ඉබ්බගේ වචනේ අහපු ගමන් ඌට ඇවිදින්න බෑ මේ භාවනා කරන අයටත් අං ඇවිල්ලා තියෙන ඔළුවේ නෙවෙයි මට අවුරුදු 7-8ක් කොහොම තිබ්බ නිසා මං එච්චර hina වෙන්නේ දැන් නෑ මොකද මං දන්නවා hina වෙන එක හරිම අපරාධයි කියලා ලේසි නෑ ඉතමතා මොනවාරි කරන්න ගියොත් මේ ගහකොළ වුණත් හදන්න ගියොත් අලි කචලු වැවෙනකොට හොඳට ඇදෙනවා. මේ අම්මලා දරුව විනාශ කරලා තියෙන්නේ හදන්න ගිහිල්ලා. නැත්තම් ඇදෙන්න ඇරියානම් ඔය බැල්ලියෝ පැටවුවදන්. ඇදෙන එක ඇදෙනවා අනිත් එක නිකන් ඉන්නේ. අපි එහෙම බෑ. මගේ ඒ දරුව කියලා හදන්න හදනවා. ඉතින් පළවෙනිම දේ එකම දේ තමයි දරුව අම්මත් එකයි තාත්තත් එකයි වෛර කරන එක තමයි තියෙන්නේ. විශාම එක කරලා බලන්න මේ සරල දෙයක්වත් අපිට මම ගෑවිච්ච ගමන් කචල්. ඉතින් ඒකම දැනගෙන නැවත කරන එක නට අපි යෝගාවචරයි කියනවා භික්ෂුවක් කියලා කියනවා. ඒක උත්තරී මනස ධර්ම වැඩක් පොඩ්ඩක් තව ඉවසලා කරගෙන යන් මං අනම්මනම් කරපොත්ත කිව්වයි ඉබ්බා කිව්වයි කියලා හිතන්නේ.